ම් රාජිපක්ෂ පවුලේ බහුතරයක් දෙනා කරන වැඩවලින් දවසින් දවස මේ රටේ මිනිස්සු අසරණය වෙන. විසේසෙන්ම රාජපක්ෂ පවුල කියන්නේ අතිශෙන්ම නූගත් පවුලක්. උදාහරණයක් විජයට ගත්තොත්. ලංකාවේ ඕලවල් අසමත් එකම නීතින්ඥවරයක් තමයි මහින්ද රාජපක්ස. මහින්ද රාජපක්ස පාර්ලිමේන්තුට එන්නේ ඉස්සල්ල කරේ ජැවර්ණල්පුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලෙ පොත්තල ද විලිපිහපිය එක. පාලිමින්තවට ආවට පස්සේ. ඇත්තේ හැත්තද කාලේ සිරිමාව බ්ඩාරණයක අවස්ථාබත්දුන්නා අධ්‍යාමන සුංසුකම් නොතක පාලිමෙන්තු මන්ත්‍රීබරුන්ට නීති විද්‍යානයට ගිල්ලා නීතියහදාරන්න. මේවස්ථාපිද තමයි මහින්දරාජ පක්ෂයකට රීංගුව. හැබැයි ඕගේ විභාගේලි වේ පෞ්ගේ කාලෙ මැරුණු සුප්‍රකට නීතියච්නයෙක්. ඉති මිට්ටුවරුණි ඒවගේ මතම ඔහගේ ලොකු කොල්ලා. ලොකොල්ලා නීති විද්‍යාලයල. විභාග පාස්සුනේ සම්පූර්ණයෙන්ම නීති විරෝධියා කාරයට. පචාසාහගෙතවයි. එකක්ක ප්‍රතිඵලයක් විදියට අද වෙනතුරු ලොකු කොල්ලා කිසිම දවසක වැස්සටවත් නීතිංයකුදිියට උසාවියට ගොඩ වෙලාන්නැහැ. හැබැයි ඔහු අටවගත්තු නීතිය සමාගම රජයේ නඩු ගොඩක් කරලා කෝටිගනක් පංචා කරල තියෙනවයි කියලා පහුගේ කාලේලි වුණ. හැබැයි ජාතියේ කරුමට පෞුගේ යාාපාලන ආණ්ඩුවට බැරවුුණ මේ පාදඩයන්ට දනුවන්කරන්න. ඊළඟට දෙමිනිකොල්ල ගත්තහම නවි හමුදී හෙල තනතුරත් දරුවට ඔහු ඕලෙවල්වත් සමත් නැහැ. කොටින්ම සෙබලෙක් වෙන්වා සුසුකම් නැති පුද්ධලේක්තමයි මේ විදිේ තනතුරකට පත් වනේ. අද වෙනකොට ඔහු අගමති කාරය මණ්ඩලේ ප්‍රධානය හැටියට පත්තුලා යින්න. මිටෝරනි තුන්වැනි කොල්ලක් මේ මගේම තුන්වැනි කොල්ලා රොකට. යමනෙ එක ගැන කයිවාරු ගැහුවට පෞගේ කාලේල රොකට්ටගක් ලංකාව සමග එකු තුළ යව්වයි කියලා විශාල වංචාවක් කරා. අදවනකොඩු කයිවාරු ගහන කාරණයක් තමයි තමන්ට ගනිතේ පිලිබඳ පශ්චාත් උපාධියත් තියෙනවයි කියන කාරණය. හැවයි මේවැනි උපාදි ලැබුණේ මහාචාරවරුන්ගේ කොන්ඩ පනැති නිමට වැඩනිසා කියනක තමයි අධ්‍යාපන ශේත්‍රයේ බොහෝධනෙක් කියන්. මේදවස්තුලේ අබහෝදනෙක් කතාන්න ඊළංගේ චැරිතේ තමයි සිරන්ති. සිරන්ත කියල කියන්නේ අමුතුම ජාතිය අම් අන්්ඩි කෙනෙක්. අනිත්කානය තමයි සිංහල බෞද්ධ කැම ගැන කයිවාරු ගහනේ ආණ්ඩුවේ සිරන්ථ කියල කියන්නේ කතෝලික ගැහැණෙක්. ඒවිත්ත රක්න මේ තනම් අධ්‍යාපනයන් නොළබපු අම් අන්්ඩි කෙනෙක්. ලංකාව සාමාන්‍යෙන් තාත්තල පුතායෙ කුතුලා මිනීමමරනවා අප ප්‍යාල තියනවා හැේ අම්මල පුතාල මිනීමමරනවා අප පියාහල නෑ. ැයි තදුවඩින් ගාතනයේ සිද්ධ වනේ සිරන්තිගේ මැදිහත්වීමෙන් කෙල ඔප්පු වෙලාතිබෙනවා. සිරන්තිගේ එන්ජුවකට අයිතු වාහනියකින් තමයි අදාල පැහැරගෙනයාෑම සිද්ධ වෙලාතියෙන්. එවිතත් පෞගේ කාලේ යාාපාන ආ්ඩ එටපු සමහර පාදට ඇමතුවරු මේ කාලකන්න පවුලාරක්ෂා කර. අද වෙනකට තවත් අයිංසක දරුවෙක් සිරන්තිගේ ගොදුරබ්බෝට පාත් වුණ. පෞගේ කාලේ පුරාම මාධ්‍යවලින් වාර්තාාවනා. සිරන්ති කියන අම්වන්ඩී හම්බන්තොට ඉන්න අයිංසක මිනිස්සුන්ට ප්‍රතිකාර කරණමයි කියන කාරණේ. සිරන්ති කියල කිය නේව පැස්සකටවත් වෛඩි විද්‍යාලයට නොගිය ඒ පිළිබලෙක් තිසිුදු අවබෝධයක් නැති කාන්තාව. හැබැයි ඇ පහුගේ කාලය පුරාම හම්බන්තොට ඉන්න අයිංසක මිනිස්සුන්ට ප්‍රතිකාර කර. මේ ප්‍රතිබලයක් විදියට ඊය පරේදා බෙහෙත් ගන්නාපු අහිංසක දරුවක්ගේ ජීවිතේ බිල්ලට ගිය. හැබයිම හොතේ සිනන්තික මැදහත්තීමෙන් අදාල දරුවා හම්බන්ධට රෝහල්ට ඇතුළත් කරලා රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටියේදී මියගේයි කියර කාර්ණය මතුකරන්න තමයි උත්සා කරමින් සිින්. දවසින් දවස රජ පක්‍ පවල පිස්සු කෙලිනවා. උන්ට උුගේ ජීවිතය ලබාගන්න බැරුවච්ි ලක්ත අපේ රටේ මනිසුන්ගේ කරේනගල ස්්ට කරගනිමින් නන්නවා. මේක මහ විනාසයක් විශේෂය දවසසින් දවස රට බල්ලටයනවා. බල්ලු පාලනටයනවා මේක මනස් කරන්න පුළුවන් ඔබටත්මටත්. එනිසාමයේ නූගත් පාලනේ වෙනස් කරලා මේරටට සැබෑලස මාදරේ කරන දැක්මක්තිබෙන සමාජ දේශපාල හණඩෑමක් සමගඟ අප පරට නි අර්ග තු ජ න මතු බ්‍ර සීපත් කරම මමා ඔබින්න් සමුගන්න්නු ඔබ සැමට යත්.